ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. මම ශාන්ත ගම්ලත් දේශපාලන විද්‍යා පිළිබඳ මාචාර්යවරයා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය. මේ සාකච්ඡාවේදී අපි ඉතා වැදගත් විද්‍ය සලකනවා. දැන් ඉදිරියේදී පැවැත්වීම නිමිත මේ නීති ප්‍රතිසංස්කරණ සමුළුව මුල් කරගෙන තමයි මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ. ඒ සාකච්ඡාව තුළ ඒ ඉදිරිපත් වෙන නීති ප්‍රතිසංස්කරණ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධව පූර්විකාවක් හැටියට තමයි අද මේ සාකච්ඡාවට අපි සහභාගි වෙන්නේ. අපි දන්නවා දැන් මේ මෑත ඉතිහාසයේ ලංකාවේ සමාජ හා දේශපාලන වශයෙන් වැදගත් සිද්ධියකට අපි මුහුණ දුන්නා. මේ ජනාරගල සිද්ධිය, මේ ජනාරගල සිද්ධිය ලංකාවේ මේක අහඹු සිද්ධියක් වුණාට මේ ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය 1947 ඉඳලා අවුරුදු 70ක් ආපු දේශපාලන ක්‍රියාවලියේ දුන්න ඉතාමත් බරපතල සංඥාවක් කියලා අපි හොඳින් මතක තියාගන්නවා. අපිට පේන දෙයක් තමයි බල ඒ ජනාරගලය තුළින් දුන්න සංඥාව තාමත් මේ රටේ දේශපාලන ශිෂ්ටී ඉන්න දේශපාලන පක්ෂවල නායකයන්ට දැනිලා නැහැ. හැබැයි මේ රටේ වැදගත් බුද්ධිමත් අනාගතයේ දකින වෘත්තීන් ශ්‍රේෂ්ඨවල ඉන්න අයට මේක දැනිලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හෙට තමයි මේ සමුළුවේ සම්මන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කියන ලංකාව මේ දකුණු ආසියාවේ පැරණිම එක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් කියලා අපි කියන්නේ. අපි අවුරුදු 76ක් දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී නමින් ක්‍රියාත්මක කරලා තියෙන්නේ මේ ප්‍රභූතන්ත්‍රවාදයක්ද? ප්‍රභූතන්ත්‍රවාදී කියන එක වෙනස් ප්‍රජාතන්ත්‍රවාදීට වඩා. ප්‍රජාතන්ත්‍රවාදී තියෙන අඳුරු පැතිකඩ තමයි ප්‍රභූතන්ත්‍රවාදී. කියන්නේ අපි හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී තමයි ඉතාම හොඳ. ඔව්. හැබැයි ඒක ඇතුලේ සිද්ධ වෙන අර ප්‍රභූතන්ත්‍රවාදයෙන් වන හානිය ඒ අපි අපේ රටත් ඒකට මුහුණ දීලා තමයි අපි අර ජනාරගල සිද්ධිය මුලින් මතු වුණේ. ඒක ඇත්තටම කවුරුන් නායකත්වයක් දුන්නේ නැති සවිඥානක මේ රටේ පුරවැසි ජන කොට්ටාසේ මතින් ගොඩනැගුණු සංසිද්ධියක්. මේක මගහරින්න බෑ, මේක අතාරින්න බෑ. මේවට උත්තරය හුවේ නැත්නම් ඒ දුන්න පණිවිඩය තමයි මේ රටේ ක්‍රමේ වෙනසක් ඇති කරන්න කියලා. ක්‍රමේ වෙනසක් ඇති කරනවා කියලා කියන්නේ විශාල ව්‍යුහාත්මක වෙනසකට යන්න ඕන. මොන සම්බන්ධ? මේ සමාජ දේශපාල නීති. ඒත් අපි දන්නවා දැන් සාමාන්‍ය සමාජ ක්‍රමයක් සමස්ත සමාජ ක්‍රමේ උපක්‍රමයක් තමයි රටේ දේශපාලන ක්‍රමය. දේශපාලන ක්‍රමය තමයි සමස්ත සමාජ ක්‍රමය පාලනය කරන්නේ. ප්‍රතිපත්ති හදන්නේ, නීති හදන්නේ. ඒත් මේ ජනාරගල සිද්ධීන් කිව්වේ මේ ක්‍රමය වෙනස් කරන්න කිව්වම මේ දේශපාලන ක්‍රමය වෙනසක් ඇති කරන්න ඕන. දේශපාලන ක්‍රම වෙනසක් ඇති කරන්න නම් ව්‍යුහාත්මක වෙනස්කම් ඇති කරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? රටේ මූලික නීති ලියවිල්ල වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව තමයි දිශානතිය පෙන්වන්නේ රටක ඉදිරි අනාගතය ගෙනියන්න ඕනේ. ආයතන පද්ධති කොහොමද හසුරුවන්නේ කියන කාරණා. මම හිතන්නේ මේ නීති ප්‍රතිසංස්කරණ හරහා කරන්න හදන්නේ ඒකයි. ඒත් අපි බලන්න ඕන රටක පාලන ක්‍රමය ගත්තම දැන් අපි ප්‍රජාතන්ත්රවාදී පාලන ක්‍රම අපි කියනවා අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා. ඒත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක කවුද බලවත්ම කොට්ටාසේ? ඒ රටේ පුරවැසියා. ඒ සියලුම බලය ඒකරාශි වෙන්නේ රටේ පුරවැසි ජනතාවෙත්. අපි කියන ස්වෛරීය බලය, ජනතා පරමාධිපත්‍ය බලය පුරවැසියා සතුයි. ඒතර පුරවැසියා තමයි මේ බලය පවර්ලා දෙන්නේ පාලකයාට. මේක සම්මුතියක්, මේක ගිවිසුමක්. මේ විටින් විට අවුරුදු පහෙන් පහට මේ ගිවිසුම අලුත් කරන එක තමයි අපි මැතිවරණ කියලා කියන්නේ. ඒතර පුරවැසියා කලින් කලට තමන්ගේ බලය පාලකයාට පවර්ලා දෙන කොන්දේසියක් මත හරි මෙන්න අපේ බලය ගන්න අපි වෙනුවෙන් නීති හදන්න. හැබැයි වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. අපේ බලය අරන් අපි වැරදි විදිහට පාවිච්චි කරනවා නම් අපි ඔබ නැවත කැඳවීමේ අයිතියත් අපිට තියෙනවා. ඒතර ඊළඟ අවුරුදු පහේදී කරන්නේ පුරවැසියා ආපහු අර සම්මුතිය ගිවිසුම අලුත් කරන එක තමයි. හැබැයි ශ්‍රී ලාංකීය සන්දර්භය ඇතුළේ මේක මම දකින විකෘතිතාවය. එක පැත්තකින් 47 ඉඳලා අද වෙනකන් මේ සම්මුතිය අලුත් කරා. සම්මුතිය අලුත් කරාට ඒ පාලතන්ත්‍රයන් තුලින් අලුත් දෙයක් ආවේ නැහැ. හේතුව තමයි මේ රටේ පුරවැසියා දේශපාලන වශයෙන් සවිඥානික නැතිකම. ඒ එවැනි තත්ත්ව තුළ පාලකයා ඉතාම ප්‍රබල විදියට අවභාවිතා කරා පුරවැසි බලය කියන එක. ඉතින් අපි මොකද්ද කළ යුත්තේ? අපි කළ යුත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න. පුරවැසියාගේ ඡන්දායිතිය ස්වෛරීය බලය ශක්තිමත් කරන්න ඕන. ලෝකයේ දියුණු රටවල් ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න පාවිච්චි කරන ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමීය භාවිතාවන් ලංකාවට හඳුන්වා දෙන්න ඕන. ආණ්ඩුක ව්‍යවස්ථාවම හඳුන්වා දෙන්න ඕන.
අපි දැන් අද කතා කරනවා රටේ දූෂණය, වංචාව, අල්ලස ඊළඟ විසමාචාර විදිහින් දේශපාලඥයන් පැත්තින් නිලධාරීන් පැත්තින් මේ හැමදේම කතා කරනවා. මේවා කතා කරන්න එක විසඳුම තමයි මේගොල්ලොන්ට බලය දෙන පුරවැසියාගේ ස්වෛරීය බලය ශක්තිමත් කිරීම. ඒක රටක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රසස්ත ප්‍රජාතන්ත්‍රවාදයකට අවශ්‍ය දෙයක්. කොහොමද කරන්න පුළුවන් වෙන්නේ? දැනට ලෝකේ රටවල් 50කට වඩා වැඩි ප්‍රමාණයක පාවිච්චි වෙන ඍජු ප්‍රජාතන්ත්‍රීය උපක්‍රමයේ භාවිතාවන් පුරවැසි සමාජ තුළ ස්ථාපිත කරන්න ඕන. මොනවද මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම භාවිතා? උදාහරණයක් ඇරින් මම ගන්නම්. අපේ රටේ තියෙනවා ස්තර තුනක දේශපාලන ආයතන. මධ්‍යම පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන. පෞගේ කාලේ අපි වැඩියෙන්ම කතා කරේ පළාත් සභාව සහ පළාත් පාලන ආයතන තියෙන දූෂණ අක්‍රමිකතායි දේශපාලනයක් තියෙන අපචාර ක්‍රියාවන්. ඒක කොහොමද මේ අයින් කරන්න පුළුවන් වෙන්නේ? ජනතාව පත් කරන ඕන නම් ජනතාවට අයිතියක් තියෙන්න ඕන වැරදි කරන පාලකයන් නැවත කැඳවීමට. මේක තමයි ප්‍රබල මාවිය. දැන් උදාහරණයක් හැටියට ලෝකේ තියෙන ප්‍රධාන ආයතනයන් තුනක් අපි කියන ප්‍රාරම්භණය කියලා කියනවා. අනිත් එකට අපි කියනවා පිටිෂන් ක්‍රමයක්. නැත්නම් අපි කියනවා නැවත කැඳවීම ක්‍රමය. මේ ලෝකේ රටවල තියෙනවා. ජනතාව පත් කර පුරවැසියා ලංකාවෙලා තියෙන්නේ අවුරුදු 5න් පාර පත් කරාට පස්සේ අවුරුදු 5ක් යනකම් ඒ පොලිටිකල් මැන්ඩේට් එක චෙක් කරන්න බෑ පුරවැසියාට. පරීක්ෂා කිරීමේ හැකියාවක් නැහැ. ඒක නෙමෙයි වෙන්න ඕන. ඒ අවුරුදු 5කට පත් කරාට පස්සේ 5 ඇතුළත දීලා තියෙන දේශපාලන පොලිටිකල් මැන්ඩේට් එක ඒ තුල එයා හරියට වැඩ කරනවද නැද්ද? එයාගේ විසමාචාර ක්‍රියාවන් තියෙනවද? අල්ලස් කරනවද? දූෂණය කරනවද? මේ ඔක්කොම මර්ධනය කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්, පත් කරනවද පුරවැසියාට පුළුවන් නැවත වරක් පිටිෂන් එකක් මගින් ඒ පත් කළද පුද්ගලයා නියෝජිතයා හෝ නිලධාරියා නැවත කැඳවීමේ බලය ජනතාවට පත් කරන්න ඕන. නැවත කැඳවීම බලය ජනතාවට පත් කරන්න ඕන. මං කියන්නේ ලංකාවට මේක පළමු හඳුන්වා දෙන්න ඕන පළාත් පාලන ආයතන මට්ටමින්, දෙවන පළාත් සභා මට්ටමින්. ඒ කියන්නේ යම්කිසි ප්‍රමාණික උදාහරණයක් ඇරෙයි ගත්තොත් 10,000ක් ඉන්නවන එක පළාත් පාලන ආයතනයක් තුළ ජනදායක දායක 50,000ක පිටිෂන් එකක් අත්සන් කළා කිසියම් දේශපාලඥයෙක් වැරදි කරනවා නම් රිකෝල් කිරීමේ බලය ජනතාවට දෙන්න ඕන. අන්න එතකොට තමයි මේ රටේ දේශපාලන සංස්කෘතිය හදන්න පුළුවන් වෙන්නේ. මේ රටේ දේශපාලඥය හදන්න පුළුවන් වෙන්නේ. මොවුන්ගේ දේශපාලන විනය හදන්න පුළුවන් වෙන්නේ. මොවුන්ගේ මූල්‍ය විනය හදන්න පුළුවන් වෙන්නේ. මොවුන්ගේ විග්‍රහණය හදන්න පුළුවන් මෙන්න මේ තුලින් තමයි. එතකොට ජනතාව අතර බලය එනකොට, ජනතාවට ප්‍රතිනිරීක්ෂණය බලය එනකොට මේ විග්‍රහණය කියන එක එනවා. ඔඩිටින් කියන එක. ද අපි කරන්න ඕන ජනතාව මුර බල්ල බවට පත් කරන්න ඕන මේ පාලකයා වැරදි කරන එක නොකර යහමකට ගැනීමට නම්. එතනම ඍජු ප්‍රජාතන්ත්‍රීය උපක්‍රම භාවිතාවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත කළා ජනතාවගේ ස්වෛරීය බලය ශක්තිමත් කළා මේ රටේ ප්‍රසස්ත ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කළ යුතුම වෙනවා. එහෙම වුණොත් තමයි අපිට අර තිරසාකාර විගණනයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ. සිවිල් සමාජයේ ශක්තිමත් සිවිල් සමාජයක් පුරවැසි සමාජයක් ඉන්නවනම් අර ජනතා නියෝජ්‍යයන්ගේ මුර බල්ල වෙන්න ඕන ජනතාව. ඔවුන්ට දෙන ලද බලය වැරදි විදිහට පරිහරණය කිරීම, වැරදි තීන්දුවට යාම සහ ඔවුන්ගේ අපචාර ක්‍රියාවන් නිතරම පාලනය කිරීමේ අයිතිය ජනතාවට හිමි වෙනවා මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම භාවිතාව අත්පත් කර දීම හරහා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ නීති ප්‍රතිසංස්කරණ හරහා අපි ඊළඟ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී හෝ අලුත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා මේ අඩුගානේ පළාත් පාලන මට්ටම හා පළාත් සභා මට්ටමින්වත් ජනතාව සවිබල ගන්න වෙන මේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රම භාවිතාවන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ ජනතාවට ලබා දෙන්න. ඒ තුලින් අපිට බලාපොරොත්තු වෙන මේ රටේ දේශපාලඥයා නිවැරදි කරන්න, ඔවුන්ගේ වගවීම නිවැරදි කරන්න, වගකීම නිවැරදි කරන්න, විනිවිද භාවය නිවැරදි කිරීමේ රීචෙක් නැත්නම් නැවත ප්‍රතිරීක්ෂණ බලය ජනතාවට පත් කිරීමෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය මනා අතර ගෙනීමේ හැකියාවක් පවතිනවා. ඒ තුලින් අපි නැවතත් ජන අරගල ඇති නොවන සමාජයක් වෙන මේ රටේ තරුණ ජනතාවට අනාගත පරම්පරාවට ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගන්න හැකියාවක් ලබා දෙනවා. මෙන්න මේ අරමුණ ඇතුළු තමයි අපි මෙවර මේ ජාතික සමුළුවට සම්බන්ධ වෙන්නේ. අපි එවැනි යෝජනා ඉදිරිපත් කළා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඉතාම සාර්ථකාකාරීව මේ යෝජනා කිසිම දේශපක්ෂයට ප්‍රතික්ෂේප කරන්න බෑ. මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුගෙන හොඳ යෝජනා. ඕනම දේශපාලන පක්ෂ නායකට මේක එකඟ වෙන්න පුළුවන්. එහෙනම් මේක ඉතාම වැදගත් අවස්ථාවක්. මේ නීති ප්‍රසංස්කරණ කමිටුව සහ මේ ව්‍යාපෘති ඉතාම වැදගත්. මම හිතනවා ඒක ඉතාම සාර්ථක අඩියකට ගමන් කරාවි කියලා හිතනවා. බොහොම ස්තුතියි.